කාලු අයං භදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස අසජ්ජාය මලාමන්තා අනුඨාන මලාඝරා මලං වන්නස්ස කෝ සජ්ජං පමාදෝ රක්ඛතෝ මලං මලිත්‍ත්‍යා දුච්චරිතං මච්චේරං දදතෝ මලං මලාවේ පාපකා ධම්මා අස්මින් ලෝකේ පරම්හිච තතෝ මලා මලතරං අවිජ්ජා පරමං මලන්ති. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, දැන් හැම දිනාම සූදානම් වෙන්නේ ධර්මශ්‍රවණය කරන්න. බෞද්ධා රූපවාහිනිය ඔස්සේ පටිගත කොට විසුරුවා හරිනු ලබන මේ උතුම් ධර්මදේශනාව සඳහා දායකත්වය දරමින් බණ අහන්නට ප්‍රියකරන ලංකාවාසී ලෝකවාසී ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ උතුම් අවස්ථාව උදාකර දෙමින් ඒ හැම දෙනා වෙනුවෙන් මේ බඳු ධර්ම දානමය කුසලයක් සිදු කරනු ලබන්නේ පන්නිපිටිය දෙපා නම පදිංචි අපේ පින්වත් එස්.එම්. කෝන්ගහගේ මෑණියන් සහ පවුලේ දූ දරුවන් සමගින් ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවේ ගයාන් චන්දිම මහත්මයා එකතු වෙලා ඉතාම සත්පුරුෂ අරමුණු කිහිපයක් පෙරදරි කරගෙනයි මේ පින්නතුන් මෙවන් වටිනා ධර්ම දානමය කුසලයක් සිදු කරනු ලබන්නේ. මීට 17 වසරකට කලින් අභාව ප්‍රාප්ත වූ දයාබර ස්වාමි පුරුෂයාණන් ආදරණීය පියාණන් වහන්සේ මුනිදාස කෝන්ගහගේ මහත්මයා සිහිපත් කරලා එතුමාට පරලොවින් සංග්‍රහ කරන්න පින් අනුමෝදන් කරන්න මේ පින්කම සිදු කරන ගමනේම 35 වසරකට කලින් අභාව ප්‍රාප්ත වූ පුතණුවන් සොහයුරාණන් බර්නිල් කෝන්ගහගේ මහත්මයා සිහිපත් කරලා එතුමාට පින් අනුමෝදන් කරන්න, ඒ වගේම ජේනුනා විතානගේ දාබර මෑණියන් වහන්සේ කිරියම්මා සිහිපත් කරලා එතුමියට පින් අනුමෝදන් කරන්න, තිලානි ප්‍රියංකා ධර්මසේන ඥාති දියණිය සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න මේ පින්කම සිදු කරන්නේ. ඒත් එක්කම මියගිය පරම්පරාගත සියලුම ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන ගමනේ ධනපාල වීරතුංග සොහයුරාණනුත් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂ වශයෙන්ම 82 වියෙහි පසුවන පින්වත් කෝන්ඝාගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරන ගමනේ 96 වන වියෙහි පසුවන විමලා කෝන්ඝාගේ ලොකු අම්මාට ආශිර්වාද කරන්නට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. සිරිමා පියසීලි මෑණියන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන ගමනේ තිලකා වීරතුංග පුංචි අම්මාටත්, එවාගේම දේශනාව සඳහා සහභාගී වන සියලු දෙනාට, පවුලේ සෑම සියලු දෙනාටම, මේ සඳහා අතහිත දුන් සෑම සියලු දෙනාට ආශිර්වාද කරන්නට
සිත ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පින්නතුන් ඉතාම සමීපව ඇසුරු කළ අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත අපාචාර්යෝත්තම මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේට, අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට, අපවත් වී වදාළ පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේට පින් අනුමෝදන් කරන්නට අපේක්ෂා කරනවා. එවගේම දේශකයාණන් වහන්සේ ඇතුළු ධර්මායතන වාසී සියලුම ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කරන අතරේ, සෙත් ප්‍රාර්ථනා කරන අතරේ, එවගේම මලීෂා සමරකෝන් සහ අචින්ත සමරකෝන් ඇතුළු ඒ හැම දිනාටම ආශිර්වාද කරන්න, සෙත් ප්‍රාර්ථනා කරන්න, බෞද්ධ ආකාර්ය මණ්ඩලයේ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. දායකත්වයේ උසුලා කටයුතු කරන අපේ පින්වත් කෝන්ගහගේ මෑණියන් ඇතුළු දූදරු පිරිසගේ, ඒ ඥාති මිත්‍ර පින්වතුන්ගේ, ඒ සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි පරමයෙන්ම ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් පරලෝසපත් ඥාති පිරිසකට පින් අනුමෝදන් කරන්න බණ කිව්වත්, බණ කියන්නේ පරලෝසපත් අයට නෙවෙයි නේද? සවයත්තු පරලෝසපත් අය විදිහට බණ අහන්න නැතුව මේ කියන බණ මටමමයි කියන්නේ කියන හැඟීමෙන් අහන්න ඕන. බණ අහන හැටි මේ ඇත්තන්ට අමුතුවෙන් මා කිව යුතු වන්නේ නැහැ. මා පැවිදි වූදා පටන් දන්නා හඳුනන පවුලක්. විශේෂයෙන්ම මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ප්‍රමුඛ දායකත්වයේ උසුලමින් ධර්මායතන වාසී සියලුම ස්වාමින් වහන්සේලාට අම්මා තාත්තා වගේ සහෝදර සහෝදරියන් වගේ බොහෝම සෙනෙහසින් සලකපු දායක පවුලක්. පරම පූජෝත්තම මහානායක මාහිම්පාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේට දානමානාදී නිරන්තරයෙන්ම සම්පාදනය කරමින් අපෝපස්ථාන කරමින් මහානායක හාමුදුරුවන්ට බොහෝ සෙයින් පින් දහම් සිදු කරගත් පවුලක්. ඒ වගේම තරුණ සීල සමාදානයේ ආරම්භක සමාජිකයන් විදිහට පූජනීය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලා සමගින් නිරන්තරයෙන්ම සදාචාර සංවර්ධනය පිණිස විවිධාකාර සමාජ සංවර්ධන කටයුතු සිදු කරපු, ඒ සඳහා අනුග්‍රාහක දායකත්ව ලබා දුන් පවුලක්. අපිට මතක් වෙනවා අම්මයි තාත්තයි දෙදෙනාම මේ දරුවන් සමගින් බොහෝම ශ්‍රද්ධාවෙන් ලොකු වමනාවකින් හැම පෝයෙටම ධර්මායතනයට පැමිණිලා සිල් සමාදන් වුණ හැටි. ඒ වගේම හැමදාම ඉරිදාට ධර්ම දේශනාවලට පැමිණුණු ආකාරය, වාර්ෂිකව නිවසේ දන්වැට පවත්වමින් දාන පින්කම් සිද්ධ කරමින් කටයුතු කරපු ආකාරය අපි ඉතාම හොඳින් දන්නවා. තුනුරුවන්ට මොනතරම්නම් ලැබඳියාවකින් සෙනෙහසකින් කටයුතු කරනවාද කියලා දන්නවා. ඉතින් ඒ ශ්‍රද්ධාවේ ත්‍යාගී ගුණය නොසිඳී අදටත් එලෙසින්ම පවතිනවා. ඉතින් අපි කොළඹ සිටියත් දුරකථනයෙන් කතා කර කර වලඳන්න මොනවද වන්න ඕන කියලා අහමින් විමසමින් බලමින් නිරන්තරයෙන්ම ඒ සංග්‍රහශීලී අපෝපස්ථාන සිද්ධ කරන්නට සැදී පැහැදී සිටින දයාබර මෑණිකෙනෙක්. ඉතින් මේ පින්නතුන් වෙනදානම් තමන්ගේ දයාබර පියාණන් ස්වාමි පුරුෂයාණන් ඒ සොහොයුරාණන් ආදී මියගේ ඥාතීන් වෙනුවෙන් නිවසෙහි සංඝ සතු දානමය පින්කම් සිදු කරලා පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. නමුත් මේ රටේ තියෙන අයහපත් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට අරගෙන මෙවර කල්පනා කළා ආමිස දානයට වැඩිය ධර්ම දානය තුලින් සංග්‍රහ කරන්න ඕන කියලා. ඉතින් සියලු දන් පරදා යන දානය තමයි ධර්ම දානය කියන්නේ. ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බොහෝම සෙත සලසන පින්කමක් තමයි ධර්ම දානමේ පින්කම කියන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ කුසල චිත්තෝපපාද මත්තම්පිකෝ අහං චුන්ද බහුකාරං වදාමි. චුන්ද හාමුදුරන්ට දේශනා කරනවා, චුන්ද කුසල සිතිවිලි මාත්‍රයක් හරි
හිතේ ඇති වෙනවා කියන කියන එක මම ලොකු දෙයක් හැටියට කියනවා කියලා. එච්චරට වටිනවා කියලා බුදුහාමුදුර අවධානය කරනවා. ඇයි එහෙම කියන්නේ? හේතුව තමයි පින්වත්නි, අභාවිත මනසේ ස්වභාවය තමයි අරමුණු වල ඇලෙන ගැළෙන ස්වභාවය. අරමුණු වල මුලා වෙලා ඒ මුලා වෙච්ච අරමුණු පදනම් කරගෙන ඒවයි ඇලෙමින් ගැටෙමින් කටයුතු කරන එක තමයි අභාවිත සිතක ස්වභාවය. එතකොට ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම වශයෙන්. මෙන්න මේ අරමුණු බොහෝ අභාවිත සිත් තියෙන උදවිය පරිහරණය කරන්නේ. අභාවිත කියන්නේ පුහුණුවක් නැති හිත්. එහෙම පුහුණුවක් නැති හිත් පරිහරණය කරන්නේ මේ අරමුණු අයෝනිසෝ මනසිකාරයෙන්, සිහිය නුවණ නැතිව. ඒතර සිහියක් නුවණක් නැතිව අරමුණු පරිහරණය කරන හැම වෙලාවකම වගේ හිතේ ඇති වෙන්නේ එකෝ ඇලීම, එකෝ ගැටීම. ඇලීම ගැටීම කියන්නේ රාගය හෝ ද්වේෂය. ඒ කියන්නේ නිරන්තරයෙන්ම සිහිය නුවණ නැති වෙලාවල් වලට හිතට එන්නට බලා සිටින්නේ අකුසල සිතිවිලි. අකුසල ගංගාවක් ගලාගෙන ඉන්නේ. ඒතර එවන් පරිසරයක යම් කිසි කෙනෙකුගේ හිතේ කුසල සිතිවිල්ලක් ඇති කරගන්නවා නම් ඒ කුසල සිතිවිලි මාත්‍රය උගත් මහ ලොකු දෙයක් කියලා බුදුහාඳුර අගය කරනවා. එතකොට පැයකට ඔය ඇත්තු මේ සමාජයේ ඉන්න ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ හිත් තුළ කුසල චේතනා එකක් නෙවෙයි කෝටි ප්‍රකෝටි ගාණක් ඇති කරවන්න සමත් වෙනවා. මේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා දායකත්වයේ දරා දීමේ. එතකොට ඒ සිතිවිල්ලක් පාසා කුසල සිතිවිලි ඇති වෙනකොට ඒ සඳහා අනුග්‍රාහකත්වයේ දබා දුන්න ඔබට මොන තරම්නම් පුණ්‍යස්කන්ධයක් කුසලස්කන්ධයක් රැස් වෙනවද කියලා කල්පනා කර. අන්නේ ප්‍රබල ඒ වටිනා ඒ මහා පින් රැස, කුසල් රැස ඔබට පුළුවන්කම තියෙනවා පරලෝ සපඥාතීන් වෙත යොමු කරලා ඔවුන් සුවපත් කරන්න. ඒ නිසා මේ ධර්ම දානමය කුසලය කියන්නේ එසේ මිසේ එකක් නෙවෙයි, මහා වටිනා ආනිසංසදාය ශක්තිමත් පින්කමක්, ශක්තිමත් කුසලයක්. ඒ නිසා ඒ ගැන හිතලා එලෙසින් සතුටු වීම අතිශයින්ම වැදගත් වෙනවා. අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා වශයෙන් තබා ගත්තේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේහි සඳහන් වෙන සූත්‍ර දේශනාවක්. සූත්‍රයේ නම ටිකක් විතර අමුතුයි. සූත්‍රයේ නම මල සූත්‍රය. මල කිව්වහම එක එක තේරුම් තියෙනවනේ නේද? පිපෙන මල් තියෙනවා, පනින මල් තියෙනවා. මල්නේ මල, පනින අවස්ථා තියෙනවා නේද? ඒ වගේම මල කඩ තියෙනවා. ඒ ආදි වශයෙන් මල කියලා කිව්වහම විවිධාර්ථවත් වචනයක්. මෙතනදී මල කියන එකෙන් අදහස් කරන්නේ අපිරිසිදුකම, එහෙම නැත්නම් විනාශයට හේතු වෙන දේ කියන එක තමයි මල කඩ කියලා කියන්නේ. දැන් සාමාන්‍ය අපි දන්නවනේ යකඩවල හට ගන්නවා මල කඩ නේද? එතකොට අයසාව මලං සමුත්ථිතං තදේව වුට්ඨාය තමේව ඛාදති. යකඩ වලින්ම හටගෙන මල කඩ මොකද කරන්නේ? ඒකම විනාශ කරලා දාන. අන්න ඒ වාගේ මේ මල කියන අදහස විනාශකාරී අර්ථය දෙනවා. විනාශයට හේතු වෙන, අයහපතට හේතු වෙන, පරිහානියට හේතු වෙන, අපිරිසිදු භාවයට හේතු වෙන කියන අදහස මේ මල කියන වචනයේ සඳහන් වෙනවා. මේ පිපෙන මල් ගැන නෙවෙයි, පිපෙන මල් කඩන මල් ගැන නෙවෙයි මේ සඳහන් කරන්නේ. මේ මල සූත්‍රයේ දේශනා කරන්න පිනතුනි බුදුරජාණන් වහන්සේට හේතු වෙච්ච සිද්ධියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ වැඩ හිටියා ස්වාමින් වහන්සේ නමක්. ඒ හාමුදුරන්ගේ නම ලාලුදායි හාමුදුරු. කාලුදායි හාමුදුරු නෙවෙයි, ලාලුදායි ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ප්‍රතක්ජන ස්වාමින් වහන්සේ නමක්.
ලාලුදායි හාමුදුරුව සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට උන්වහන්සේ දකිනවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ බණ අහන්න බොහෝ පිරිසක් පැමිණෙනවා. ඉතින් උන්වහන්සේට ඒ පිළිබඳව කිසිම තර්කයක් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලාලුදායි හාමුදුරුව දකිනවා සරියුත් මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරනවා. සරියුත් හාමුදුරුව ධර්ම දේශනා කරනවා කියලා ආරංචි වුණාම මිනිස්සු හරියට බණ අහනවා. නේද? දැන් සාමාන්‍ය එක එක පන්සල් වල තියෙනවනේ ධර්ම දේශනා මාලාවල්. නේද? දැන් මාර්ගම ධර්මායතනෙත් තියෙනවනේ. එතකොට ඒ ධර්ම දේශනා මාලාව සඳහන් වෙච්ච පොත් පිටින්චක් තියෙනවා. නේද? ඒක බෙදනවා. ඉතින් දායකව පුරුදු වෙලා ඉන්න ඒ පොත අරගෙන මේ ඉරිද බණට වඩින්නේ කවුද හාමුදුරුවෝ කියලා හාමුදුරුවෝ සිලෙක්ට් කරගෙන ඉන්න සූදානම් වෙලා ඉන්න මේ හාමුදුරුවන්ගේ බණ හොඳයි, මේ හාමුදුරුවන්ගේ බණ මෙහෙමයි ආදී වශයෙන් දායකයන් විසින් කල්ලාතුව තීන්දු තීරණ අරගෙන ඉතින් සමහර දවස්වලට මිනිස්සු ගොඩාක් එනවා, සමහර දවස්වලට මිනිස්සු අඩුයි. නේද? ඉතින් ඒ වාගේ මිනිස්සුත් එක එක්කෙනා තම තමන්ගේ ප්‍රිය අප්‍රියතාව අනුව, රුචි අරුචිකම් අනුව හාමුදුරු තෝරගන්නවා. ඉතින් සැරියුත් හාමුදුරු බණ කියන දවසට එහෙම මිනිස්සු ගොඩාක් එනවා. මුගලන් හාමුදුරු බණ කියන කිව්වා ඒත් එනවා. ආනන්ද හාමුදුරු බණ කියනවා කිව්වා ඒත් එනවා. ඉතින් මේ හාමුදුරු බණ කියනවා කිව්වහම ගොඩක්, මේ මහරහතන් වහන්සේලා බණ කියනවා කියලා කිව්වහම ගොඩාක් සෙනග එනවා කියලා දැකලා මේ හාමුදුරන්ට පුංචි පහේ ඉරිසියාවකුත් ඇති වුණා. නේ හාමුදුරුවෝ නැති ප්‍රතග්ජන අයනේ. නේද? ඉරිසියාවක් ඇති වුණා. සාමාන්‍ය හාමුදුරුවෝ ඉරිසියා කරන්නේ කාටද? හාමුදුරුවන්ටම තමයි. නේද? හාමුදුරුවෝ දායකයන්ට ඉරිසියා කරන්නේ. දායකයෝ දිනු වෙන දකින්න තරමට ආන්දරෝ ආශිර්වාද කරන සෙත් පතන දායක දිනු වෙන තරමට ආන්දරන්ටත් වාසීනේ. නේද? හාමුදුරුවෝ තව හාමුදුරු කෙනෙක් දිනු වලට වැඩි එච්චර කැමති නැහැ. නේද? දොස්තරලා ඉරිසියා කරන්නේම දොස්තරලට තමයි. නේද? දැන් නම් දොස්තරල වේද මහතුරුන්ට ඉරිසියා කරනවා. නේ? එතකොට ඊළඟට ගුරුවරු ගුරුවරුන්ට, නීතිඥයෝ නීතිඥයන්. නේ? ඒකට කියන්නේ ප්‍රොෆෙෂනල් ජෙලසි කියලා. නේ? වෘත්තීය ඉරිසියාව. ඉතින් මේ හාමුදුරුවන්ටත් පොඩි ඉරිසියාවක් ආවා. ඉතින් මේ හාමුදුරුව කල්පනා කරා, සරියුත් හාමුදුරන්ට විතරයි බණ කියන්න පුළුවන්, මටත් කියන්න පුළුවන්. මාත් බණ කියනවා කියලා ඔන්න හිතල දැන් සූදානම් කරගත්තා. ඉතින් මේ දැන් බණ අහගෙන ඉන්නකොට, දැන් මේ හාමුදුරුව බණට සූදානම් වෙනකොට දැන් බණ අහනවා අනිත් හාමුදුරුව කියන. එතකොට අහගෙන ඉන්නකොට ඒ හාමුදුරන්ටම දැනෙනවා මොකද්ද? මේව ඉතින් මන් දන්න කාරණා නෙමෙයි කියලා කියන. නේද? දැන් ඔයත්න්ටත් හිතෙන්න පුළුවන් නේද මං කියන මේ කාරණා ටික කියන නම් මොන ආපු මේ ওই කාරණා ටික අපිත් දන්නවනේ කියලා හිතෙනවා නේ. හැබැයි මං කිව්වොත් ඇයිල හොඳයි මේ පුටුවේ වාඩි වෙලා කියන්න බලන්න කියලා. නේද? එතකොට සමහර වෙලාවට අර මතක් අර ටිකවත් මතක හිටින්නේ නැහැ. ඉතින් මේ හාමුදුරුවොත් ඉතින් අන්න ඔය වගේ මන් දන්නවා ආදී වශයෙන් මේක ගානන්නේ බණ කියන කරි ලේසි වැඩක් කියලා හිතාගෙන හිටියා. ගිහිල්ලා වන දැන් බණ කියන දවසේ ලාලුදායි හාමුදුරු බණ කියන කියලා ප්‍රසිද්ධත් කරලායි හාමුදුරු මම බණ කියන කට්ටිය ඉන්න බණ අහන්න කියලා ගිහිල්ලා ධර්මාසනෙ වාඩි වුණාට පස්සේ අර කියන්න හදන එක බණක්වත් මතක නැහැ. දැන් ධර්ම කාරණා මතක නැහැ, කියා ගන්න බෑ. ඊට පස්සේ හාමුදුරුවෝ අද බණ කියන්නේ ලබන සතියේ තමයි බණ කියන්නේ කියලා පෝස්ට්පෝන් කරා වැඩේ. ඉතින් ඔය විදිහට තුන් වතාවක්ම මේ හාමුදුරන්ට බණ කියාගන්න බැරි වුණා. ඒ හාමුදුරු හිතුවට ඒ හාමුදුරු ඒකට සූදානන්නේ දන්න බව තේරෙනවා. අනිත් අයගෙන් අහනකොට මේ කරුණ මම දන්නවා කියලා හිතන නමුත් ඒකට අවශ්‍ය කරන අභ්‍යාසයේ පුහුණුව ඒ හාමුදුරු කරලා නැහැ. මෙන්න මේ සිද්ධිය පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ මල සූත්‍රය දේශනා කළා. ඒ සූත්‍රයට අනුව පින්වත්නි බුදුරජාණන් වහන්සේ විනාශයට එහෙම නැත්නම් පරිහානියට හේතු වන්නා වූ කාරණා අටක් අවධාරණය කරලා දේශනා කළා තියෙනවා. පළවෙනි කාරණාව තමයි අසජ්ජාය මලා මන්තා. එතන මන්තා කියලා සඳහන් කළේ මන්ත්‍ර කියන එකෙන්, මේ යంత్ర මන්ත්‍රවල තියෙන මන්ත්‍රම නෙවෙයි.
සූත්‍ර දේශනා කියන එකයි මන්ත්‍ර කියලා කියන්නේ. මන්ත්‍රණය කරනවා කියලා කියන්නේ කතා කරනවා කියන එක, සජ්ජායනා කරනවා කියන එකනේ. මන්ත්‍රණ සභාව කියන්නේ කතා කරන තැනට, ඒ වගේ. එතකොට මේ සූත්‍ර දේශනාවල් මොකද කරන්න ඕන? නිතරම සජ්ජායනා කරන්න ඕන. ඉස්සර කාලේ බුදුහාමුදුරු වැඩ ඉන්න කාලේ මේ සූත්‍ර දේශනා මේ පොත්වල ලියලා තිබුණේ නැහනේ. ලංකාවේ වළගම්බ රාජ්‍ය සමයෙන් පස්සේනේ ඔය පොත්වල ලියුනේ. එයින් කලින් ඔක්කොම මේ සූත්‍ර දේශනා කොහොමද පරම්පරා පවත්වගෙන ආවේ? මුඛ පරම්පරාවේ, හෙවත් කටපාඩමින්. ඉතින් කටපාඩමින් පාඩම් කරපුවා මතක හිටින්න නම් මොකද කරන්න ඕන? නිතරම සජ්ජායනා කරන්න ඕන. දැන් පැරණි සංස්කෘත කියමනකුත් තියෙනවා, අනභ්‍යාසේ විෂං ශාස්ත්‍රම් කියලා. අභ්‍යාස කරන්නේ නැති වුණාම, නිතර දෙවේලි පුරුදු පුහුණු කරන්නේ නැති වුණාම ඉගෙනගත්ත දේ පවා අමතක වෙලා නේද? ඕන දෙයක් එහෙමනේ. දැන් කවුරු හරි කෙනෙක් ඔන්න උයන්න ඉගෙන ගන්නවා. ඒකල උයන කාලයක්. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා උයන්නේ නැතුවම ඉන්නවා. ඒතර උයන්නේ නැතුවම හිටියා මොකද වෙන්නේ? හරි උයන් ඉගෙන ගත්ත දේවල් ටිකෙන් ටික අමතක වෙලා යනවා. ඒක හරියට කරගන්න බෑ. ගණන් හදන්නත් එහෙමයි. කවුරු හරි කෙනෙක් ගණන් හදනකොට ඉගෙන ගන්න වෙලාවේදී ඒක මතක තියෙනවා. ඊට පස්සේ හදනවා. ඊට පස්සේ කාලයක් යනකම් හදන්නේ නැහැ. නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? මතක නැහැ. දැන් ඉස්කෝලේ ගිහිල්ලා ගණන් හදන්න ඉගෙන ගන්නවා. ඊට පස්සේ එදා දවසෙත් හදනවා. පහුවෙන්ද ගෙදර ඇවිල්ලත් හදනවා. ඊට පස්සේ පොත අල්ලන්නෙම නැහැ. ආයෙත් අල්ලන්නේ විභාගෙ කිට්ටු වෙලා. නේද? එතකොට සමහර වෙලාවට විභාගෙදී අවශ්‍ය කරන ඒවා මතක තියාගන්න බෑ. ඇයි? ඒක අභ්‍යාස කරලා නැහැ. පුහුණු කරලා නැහැ. පුරුදු කරලා නැහැ. මනස වුණත් එහෙමයි. හිත වුණත් නිතර දෙවේලි පුරුදු පුහුණු කරලා තිබුණ නැත්නම් කුසලයට දහමට මේ හිතේ කුසල් රැඳෙන්නේ නැහැ. ඒ නිසා තමයි ධර්මයේ හැමතිස්සෙම පාවිච්චින වචන දෙකක් තියෙනවා මනස සම්බන්ධයෙන්. මොකද්ද වචන දෙක? භාවිතා බහුලී කතා. භාවිත බහුලීකృత කරන්න ඕන. භාවිත කියන පුහුණු කරනවා. නිකම්ම ඉඳලා හිටලා නෙවෙයි, නිතර දෙවේලි බහුල වශයෙන් පුහුණු පුරුදු පුහුණු කිරීම වැදගත් වෙනවා. ඒතර අන්නේ ඒ වාගේ මේ සූත්‍ර දේශනාවල් කියන ඒවත් එහෙමයි. බණ වුණත් එහෙමයි. බණත් සමහර වෙලාවට කාලයක් කියන්නේ නැතු හිටියම කියාගන්න බැරි වෙනවා. දැන් හොඳ වෙලාවට මේ බෞද්ධයා නාලිකාවෙන් හරි බණ ටිකක් කියවෙනවා. දැන් ගෙවල් වල බණ කියන්නේ නැහැනේ කොරෝනා හින්දා. නේද? පන්සල් වල බණ කියන්නේ නැහැ. ඔහොම වුණා නම් කාලයක් ගිහිල්ලා ආමුදුරන් මොකද ඉන්නේ බණ අමතක වෙනවා. නොකිය ඉඳලම. නමුත් මේ වාගේ නාලිකාව ඔස්සේ කියන හින්දා දැන් ඒවට සූදානම් වෙනවා. ඒවයි සූදානම් වීමේ විශේෂකුත් තියෙනවා. මොකද්ද? නාලිකාවක බණ කියනකොට අලුතෙන් අලුතෙන් සූත්‍ර දේශනා අලුත් ධර්ම කාරණා හොයන්න ඕන. නේද? නැත්තම් ගොඩක් අය නිතර බණ අහන, දැන් මන් දන්න කොංගහගේ අම්මා නිතරම බෞද්ධයා නාලිකාව දාගෙන ඉන්නේ. එතකොට නිතරම එකම බණ කිව්වොත් අනේ මේ හාඳුරු කරන්නේ පරණ රෙකෝඩ් දාන එක තමයි කියලා. නේද? ඕක මං ගිය සතියෙත් ඇහුවා, ගහලින් සතියෙත් ඇහුවා කියලා එහෙම කියනවා. ඒක දේශකයෙකුට එච්චර හොඳ මේ දෙයක් නෙවෙයි. ඒ නිසා මේ වාගේ කෙනෙකුට අලුතින් ඉගෙන ගන්න ලැබෙනවා. අලුතින් අධ්‍යයනය කරනවා. ඒක ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා බණ අහන එකත් ඉතාම වැදගත්. ඉඳලා හිටලා නැතුව නිතර අභ්‍යාස කරන්න ඕන. ඒතර කවුරු හරි කෙනෙක් පින්වත්නි මේ ධර්මය සූත්‍ර දේශනා නිතරම සජ්ජායනා කරන්නේ නැත්නම් නිතර කරන්නේ නැත්නම් ඒක අමතක වෙලා යනවා. දැන් ඔය මෙතන ඉන්න අයට මේ අපේ ලංකාවේ ඉන්න අය වගේම මේ හැමෝටම මතක තියෙන දන්න සූත්‍රයක් තියෙනවා. මොකද සූත්‍රය? කරණීය මෙත්ත සූත්‍රය. නේද? ඇයි ඕක තමයි ඉතින් කෝකරත් අයිලා වගේ කියන්නේ නේද? ඕකෙන් තොරව සූත්‍ර දන්නෙත් නෑ. මොකද ඕක දන්න හොඳට. ඒක නිතර කියනවනේ. නේද? තව සූත්‍ර උතරන් තියෙනවා. රතන සූත්‍රය තියෙනවා. නේද? ඊළඟ දජග්ග පිරිත තියෙනවා. වෙනත් වෙනත් පිරිත් දේශනාල් තියෙනවා. ඒව දන්නේ නැහැ. ඇයි නොදන්නේ? ඒව නිතර කියන්නේ. සජ්ජායනා කරන්න. ඒතර අන්න ඒ වගේ මේ සජ්ජායනාව ඉතාම වැදගත් මතක තබා ගැනීමට.
ඉතින් මේ හාමුදුරුවොත් ඉතින් අර දන්නව කියලා හිතාගෙන හිටිය සූදානම් වුණේ නැහැ, නිතර පුහුණු වුණේ නැහැ, අන්තිමට මතක නැහැ බණ. ඒකයි මෙතන මේ දේශනාවට ඒක මූල සිද්ධි හැටියට තියාගත්තේ. ඊළඟට බොහොම ප්‍රායෝගික ජීවිතයට ගලපල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුත්ථාන මලා ඝර. කම්මැලියෝ ඉන්න ගෙවල් තියෙනවනේ, උත්ථාන වීරේ නැති, උත්ථාන වීරේ නැති අය ඉන්න ගෙවල් මොකද වෙන විනාශ වෙලා. ඒ කියන්නේ උත්ථාන වීරේ නැතිකම ගෙදරක අභිවෘද්ධියට මල කඩක්. ගෙදරකට අභිවෘද්ධිය නැති කරන එකක්, බාධකයක්, විනාශ කරන එකක්. එතකොට උත්ථාන වීරයෙන් කටයුතු කරන්න ඕන. උත්ථාන වීරය කියන්නේ බොහෝම කැප වෙලා, වෙහෙසිලා, මහන්සි වෙලා ගෙවල් දොරවල් ගැන හොයලා බලලා කටයුතු කරන්න නේද? දැන් ගොඩක් අය ඒ සඳහා වැඩි මේ කැපකිරීමක් කරන්න, උදේට නැගිටලා වැඩට යනවා, හවස ගෙදර ආපහු වෙනවා, ඊට පස්සේ කම්මැලි කියලා හිතලා හදන දෙයක් තියෙන දෙයක් කාලිවල නිදා ගන්නවා, ආපහු යට යනවා නේද? එහෙම නිවාඩු දවස්වලත් වෙන වැඩක් කරනවා මිසක්, එහෙම නැත්නම් වැඩ වැඩි කියලා ගෙවල් දොරවල් වල හොයලා බලන්න, එහෙම හරියන්නේ නැහැ. මොන වැඩ තිබුණා තමන් ඉන්න ගෙදරනේ. ඒ නිසා ගෙදර දවසකට සැරයක්වත් ගේ වටේට යන්න ඕන නේද? ගේ වටේට යන්න ඕන, ගේ ඇතුලේ හැම කාමරයකටම ගිහිල්ලා බලන්න ඕන. ඇයි සමහර තැන්වල වතුර ලීක් වෙන තැන් තියෙන්න පුළුවන්, උළු කැට කැඩිලා ඉවරලා තෙමෙන තැන් තියෙන්න පුළුවන්, බිත්ති තෙමෙන තැන් තියෙන්න පුළුවන්, සතා සර්පයා රිංගන්න පුළුවන් තැන් තියෙන්න පුළුවන් නේ. ඉතින් පුංචි දේහින්ද සමහර අය ගණන් ගන්න, ඔය කපුටෝ එහෙම ගෙනල් ඉවරල බෝ පැල හරි නගෝ පැල හරි මොනහරි තියලා තියෙන්න පුළුවන්. අනේ ඉතින් පුංචි පැලනේ ඕක එච්චර දෙයක් නෑ කියලා හිතෙන්න පුළුවන්. නමුත් කම්මැලි කමර නිකන් හිටියොත් ගලවල අයින් කරන්නේ නැතුව මහ විනාශයක් වෙනවා පස්සේ. අන්න ඒ වගේ ගෙදර දොරේ ඉඳෙද්දී බොහෝම හොඳට වීරයෙන් කැපවීමෙන් කටයුතු කරන්න ඕන. මිදුලට ගිහාම වුණත් නේද බලා ගන්න පුළුවන් මේ ගෙදරේ ඉන්නේ වීරයවන්තෙක් කෙනෙක්ද කම්මැලියෙක්ද කියලා. නේද? හැමතැනම තනකොළ වැවිලා පිරිසිදු කමක් නැත්තම් නේද? ගෙදරට ආවහම ගේ ඇතුළෙත් හැමතැනම මකුණු දැල් බැඳිලා ජරා වෙලා අතුගාල නැතුව අපිරිසිදු එහෙම තියෙනවා නම් ඒ කියන්නේ මේ ගෙදර ඉන්න කෙනා එච්චර උත්ථාන වීරෙන් කටයුතු කරන කෙනෙක් නෙවෙයි කියන්නේ. ඉතින් උත්ථාන වීරයේ නැතිකම ගේ දොර විනාශ වීමටත් හේතු වෙනවා කියන එක බුදුහාමුදුරුවෝ අවධාරණය කරනවා. ඊළඟට තුන්වෙනි කාරණාව ඒ තමයි මලං වන්නස්ස කෝසජ්ජං. කුසීතකම මලයක්, ඒ කියන්නේ විනාශයට කාරණාවක්. මොකද වන්නස්ස කියලා කියන්නේ සිරුර පැහැයට. සිරුරේ පැහැය එහෙම නැත්නම් පැහැය කියලා එතනින් අදහස් කරන්නේ පාට විතරක් නෙවෙයි, සිරුරේ තියෙන ජවය, පිරිසිදුකම කියන මේ ඔක්කොටම. ඒ ඔක්කොටම බාධා වෙනවා මොකද්ද? කුසීතකම. ඒ කියන්නේ කම්මැලිකම. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ශරීරය වර්ධනය වුණාම නේද, ශරීර ස්ථූල භාවය වැඩි වුණාම වෛද්‍යවරු කියනවා මොකද කියන්නේ? උදේ පාන්දර නැගිටලා ඇවිදින්න කියලා. ඒක ශරීර ශක්තිය හදාගන්න. ඉතින් කුසීතකම තියෙනකොට මොකද වෙන්නේ? උදේ පාන්දර නැගිටිනවට වැඩිය තව පැය භාගයක් නිදාගන්න එක සැපයි කියන මනස හිතට එනවා. එතකොට එයා මොකද කරන්නේ? නැගිටින්නේ නැහැ. නැගිටින්නේ නැත්තම් ඇවිදින්නේ නැහැ. ඇවිදින්නේ නැත්තම් මොකද වෙන්නේ? ශරීරයේ තව තව ලෙඩ රෝගවලට නැඹුරු වෙනවා. අන්න ඒ වගේ කම්මැලිකම නිසා අපේ බොහෝ දෙනා ශාරීරික සුවතාවය පවත්වා ගන්න පෙළඹෙන්නේ නැහැ. නාන්නේ නැහැ, සමහර වෙලාවට මූණකට හොදන්නේ නැහැ, ඒවා කරන්නේ නැහැ මේ කුසීත භාවය නිසා. සමහර වෙලාවට මූණ හොදන්නේ මොකටද? මූණ හොදන්නේ චාරිත්‍රයකට විතරයි. අර උදේ නැගිට්ටහම මූණ හොදන්න ඕන කියලා චාරිත්‍රයක් තියෙනවනේ නේද? අර චාරිත්‍රීෂ්ඨ කිරීම වශයෙන් මූණකට හොදනවා, දත් මදිනවා මිස
එහෙම නැතුව මේ ශාරීරික පවිත්‍රතාවයේ පිණිස ශාරීරික නිරෝගී භාවයේ පිණිස මේක හේතු වෙනවා කියලා හිතලා ඒ කාර්ය කරන්නේ නැහැ. ඉතින් එහෙම කරන්න ගියාම අර දුර්වර්ණ වෙලා ශාරීරිකව දුර්වල වෙලා යන ස්වභාවය එනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ අවධානය කරන හතරවෙනි මල. ඒ මොකද්ද? පමාදු රක්ඛතෝ මල. ප්‍රමාදය ආරක්ෂා කරන කෙනාට මල කඩයක් වෙනවා. ඒ කියන්නේ යම් කිසි දෙයක් ආරක්ෂා කරන්නේ කියලා යමෙකුට පවරනවා. ඉතින් ඒ පවරලා තියෙන මිනිස්සයා මොකද කරන්නේ? ප්‍රමාද චරිතයක්. ඉතින් එයා කලට වේලාවට වැඩ කරන්නේ නේද? කලට වේලාවට වැඩ කරේ නැති වුණොත් මොකද වෙන්නේ? අර ආරක්ෂා කරන්න පවරල තියෙන දේ විනාශ වෙලා යන්න පුළුවන්. අපි හිතමු කවුරු හරි කෙනෙක්ට කියනවා ඔයා උදේ 6ට ඇවිල්ලා මේ දොර ගාව මේ ඉන්න මෙතනින් එක එක්කෙනා නොගැලපෙන අය එහෙම ඉන්න පුළුවන් කියලා. ඉතින් වෙලාවට ඒ වෙලාවට තමයි ඔය නොගැලපෙන නුසුදුසු අය එන්නේ. ඉතින් මෙයාට 6ට ඉන්නයි කියලා කිව්වහම මෙයා මොකද කරන්නේ? 6:00ට තමයි යන්නේ තෙට. එතකොට මොකද වෙන්නේ? අර නොගැලපෙන අනවශ්‍ය උදවි ඒ වෙනකොට ඇතුළට ගිහිලි ඉවරයි දොරින්. අන්න ඒ වගේ ආරක්ෂා කරන්න යමක් දුන්නහම ඒ ආරක්ෂා කරගන්නේ නැති එක්කෙනා ඒක ප්‍රමාදයක් හේතු නිසා හේතුවෙන් කරගන්නේ ඒක යාර විනාශයට හේතුවක් වෙනවා. දැන් මෙතන මේ සරල අදහසක් තිබ්බට මේකේ ගැඹුරු අදහසකුත් තියෙනවා. මොකද්ද ඒ? ඒ තමයි අපි හැමෝම ආරක්ෂා කරගත යුතු දොරවල් කීයක් තියෙනවද? 6ක් තියෙනවා. මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. ඔබට කියන්නේ ద్వාර කියලානේ නේද? චක්කු ద్వාරය, සෝත ద్వාරය ආදි වශයෙන්. ద్వාර කියන්නේ දොරටුව කියන එක. එතකොට මේ කියන දොරටු හරහා සතුරන් මිතුරන් දෙගොල්ලාම ඇතුල් වෙනවා. ඒ කියන්නේ හොඳ සහ නරක අරමුණු නේද? ඇහෙන් සිත පිනවන, සිතේ සතුට උපදවන, එහෙම නැත්නම් සිතේ කුසලයේ ඇති කරවන අරමුණුත් වෙනවා. හිත වනසන, හිත කිලිටි කරන, හිතට අකුසල් ඇති කරවන අරමුණුත් වෙනවා. එතකොට ප්‍රමාදයක් නැති කෙනා අප්‍රමාදී කෙනා මොකද කරන්නේ? සිහිය නැමැති මුරකාරයා මේ දොරටු අභියස තියලා තියෙනවා, රඳවල තියෙනවා. එතකොට අපි හැබවින්ම අප්‍රමාදී නම් අපි මොකද කරන්නේ? අර ගනු ලබන අරමුණු සියල්ල ගන්නෙ කොහොමද? සිහියෙන්. කොයි වෙලාවටද ගන්න ඕන? සිහිය තියෙන්න ඕන, සිහිය තියෙන්න ඕන අර අරමුණ අර දොරෙන් ඇතුල් වෙනකොට නේද? ඇතුල් වුණාට පස්සේ නෙවෙයි. ඇතුල් වුණාට පස්සේ හානිය වෙලා ඉවරයි. එහෙනම් තේරුම් ගන්න ඕන දැන් මෙතන මෙහෙම රූපයක් තියෙනවා. මේ රූපය ඇතුළට අරගෙන තණ්හා උපාදානෙන් බැඳුනොත් මං විනාසයි කියලා තේරුම් අරගෙන ඒක ඇතුළෙහි රඳවා ගන්නේ නැතුව ඉඳලා දුටුවා දුටුපමණින් අතහරින පුරුදු වෙන්න. මා මේ දිනවල නිතර කියන කාරණාවක් තියෙන එක ප්‍රායෝගික ජීවිතයට ගලප ගන්න ඕන ඔය ඇත්තෝ. පින්වතුනි විඥාන තියෙනවා 6ක්. චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. ඒ විඥාන 6ට තව නමක් කියන ඉන්ද්‍රිය බද්ධ විඥාන කියලා. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් ටිකක්නේ. ඒ ඉන්ද්‍රියන් හා බැඳුන විඥාන. මේ ඉන්ද්‍රිය බද්ධ විඥාන 6ටම තියෙන පොදු ලක්ෂණයක් තමයි තමන් ඒ ඉන්ද්‍රියට ගෝචර වෙන අරමුණ දැන ගැනීම හැකියාව. ওই 6ටම තියෙනවා. ඊළඟට පින්වත්නි මේ විඥාන 6 අපි ආපහු කොටස් දෙකකට බෙදෙනවා. පංච විඥානය සහ මනෝ විඥානය කියලා. පංච විඥානය කියන්නේ චක්කු සෝත ඝාන ජීවහා කාය කියන පහට. මනෝ විඥානය කියලා කියන්නේ මනස හා බැඳුණු විඥාන.
මේ මනෝ විඥානයේ තියෙනවා ලක්ෂ තව ලක්ෂණයක් අර පංච විඥානයේට නැති. මොකද්ද ඒ ලක්ෂණය? ඒ ලක්ෂණය තමයි අර ඉන්ද්‍රියට ගෝචර වෙන අරමුණු හිතන්න පුළුවන් හැකියාව. ඒක දින මනෝ විඥානයේ විතරයි. දැන් ඇහැට රූපයක් පේනවනේ. රූපයක් පෙනුනහම ඒ රූපේ දැනගැනීමේ හැකියාව චක්කු විඥානයේ තියෙනවා. හැබැයි චක්කු විඥානයේට බෑ හිතන්න. හිතන්නේ මොකෙන්ද? මනෝ විඥානය. එතකොට හිතන්නේ මොකක් නිසාද? චක්කු විඥාණයෙන් ගත්ත රූපය හිතේ තැම්පත් වුනොත්. එතෙන් පටන් තමයි ඒ කියන්නේ. එතකොට තැම්පත් වුණා කියලා කියන්නේ ඒක අතීතයේ ක්‍රියාවක් බවට පත් වෙනවා. මේ වෙලාවේ ඇහැට පේන රූපය අපි දකිනවා. ඒක දැනගන්න ඒක තමයි චක්කු විඥාණය. චක්කු විඥාණයෙන් දැනගෙන ඉවරලා මනෝ විඥාණයට යවනවා. යවලා ඒක මනෝ විඥාණය තැම්පත් කරන. තැම්පත් කරගන්නේම තණ්හා උපාදාන ඇති වුණාම. එතකොට එහෙම තැම්පත් කරගෙන නිකන් ඉන්න වෙලාවට ඒක ගැන හිතනවා. එතකොට හිතනවා කියන වැඩේ කරන්නේ අතීත අරමුණු සහ අනාගත අරමුණුත් එක්ක. එතකොට හිතනකොට හිත තියෙන්නේ කොහෙද එතකොට? අතීතයේ සහ අනාගතේ. ඒ කාල දෙකම අපිට පාලනය කරන්න බෑ. අපිට පාලනය කරන්න පුළුවන් වර්තමානයේ මේ මොහොත විතරයි. ඒ නිසා කවුරු හරි කෙනෙක් මේ මොහොතේ ඒ අරමුණ දැකලා ඒ අරමුණෙහි තණ්හා උපාදාන ඇති කරගත්තොත් එයා ප්‍රමාද චරිතයක්. එයා අතීතයට යන එහෙම නැත්නම් අනාගතයට යන විදිහට කල්පනා කරනවා නම් එයා ප්‍රමාදී කෙනෙක්. අන්නේ ප්‍රමාද බව මොකද වෙන්නේ? එයාට බරපතල විදිහට හිතේ අකුසල් ඇති වෙන්නට හේතුවක් වෙනවා. ඒ නිසා ඉන්ද්‍රියන් රැකගන්නත් ඔබ වෑයම් කරන්න ඕනේ. එතකොට බුදුහාම දේශනා පමාදෝ රක්ඛතෝ මල. ආරක්ෂා කරන කෙනාට ප්‍රමාදය කියන එක මලකඩයක්, විනාශයට කාරණාවක්. ඊළඟට මලිත්‍යා දුච්චරිතං. ස්ත්‍රියකට දුසිරිත මලකඩයක්, විනාශයට හේතුවක්. ස්ත්‍රියකට කියලා කිව්වට මෙතන හැමෝටම මේ හේතුව. දුෂ්චරිතය කියන එක දැන් දුෂ්චරිතය කියන්නේ වැරදි විදිහට හැසිරෙනවා කියන චරිත කියන්නේ චරණ මේ හැසිරීම චර්යාව. වැරදි චර්යාවට කියන දුෂ්චරිත කියලා. එතකොට වැරදි විදිහට හැසිරෙන්න පුළුවන් ආකාර තුනයි. සිතින්, කයින්, වචනේ. එතකොට අන්නේ දුෂ්චරිතය කාන්තාවකට විශේෂයෙන්ම විනාශයට හේතු වෙන එකක්. කාන්තාවකගේ අභිමානයේ කෙලෙසන එක හැටියට බුදුහාමුදුරුව අවධානය කරනවා. ඊළඟට හයවෙනි කාරණාව මච්චේරං දදතෝ මල. දදත කියලා කියන්නේ දෙන්නේ කෙනා. දෙනේ කෙනාට විනාශයට හේතුවක් මොකද්ද? මසුරුකම. මසුරුකමක් ඇති වෙච්ච ගමන් දාන චේතනා මොකද වෙන්නේ? නැති වෙලා යනවා. ඒතර දාන චේතනාව විනාශ වෙන්න හේතුව තමයි මසුරු චින්තනය කියන එක. මච්චේර භාවය කියන එක. එතකොට අන්න ඒක අපි හොඳට තේරුම් අරගන්න ඕන. ඊළඟට මලාවේ පාපකා ධම්මා අස්මින් ලෝකේ පරම්හිචය. මෙලොව පරලොව දෙලොවම විනාශයට හේතු වෙන ප්‍රධානම දෙයක් තමයි ලාමක පාපක අකුසල සිතිවිලි. පාපකා ධම්මා කියලා කිව්වේ ඒකයි. ලෝභ ද්වේෂ මෝහ නම් වූ මේ අකුසල මූල අකුසල සිතිවිලි නිසා තමයි අපි මෙලොවත් පරලොවත් විනාශ කරගන්නේ. අපේ අධ්‍යාත්මික ජීවිතේ විනාශ කරන්න ප්‍රධානම හේතුව තමයි මේ පවිතු නරක සිතිවිලි. ඒව මල කඩ හැටියට තමයි ධර්මයේ සඳහන් කරන්නේ. ඉතින් මේ කියන හැම සිතුවිල්ලක්ම ලෝභ ද්වේෂ මෝහ ආදී හැම සිතිවිල්ලකටම ප්‍රධාන වූ මලකඩයක් තියෙනවා. ඒ තමයි තතු මලා මලතරං අවිජ්ජා පරමං මලං. ඒ මල අතරේ විනාශයට හේතු වෙන කරුණු අතරේ ඉහළම කාරණේ ප්‍රබලම කාරණේ මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියලා මෙතන සරලව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නකම. තවත් විදිහකින් කියනවා සසර පැවැත්ම හොඳයි කියලා හිතන එක. සසර පැවැත්ම සැබවින්ම දුකයි.
දුක් සහිත වූ සසර පැවැත්ම සුවදායකයි කියලා හිතන එක තමයි අවිද්‍යාව. ඒක පැත්තක්. තවත් විදිහකින් කිව්වොත් අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ නිට්‍යදී අනිත්‍යදී නිට්‍යයි කියලා හිතන එක. ඒක අවිද්‍යාව. දුක් සහිතදී සැපයි කියලා හිතන එක අවිද්‍යාව. ඊළඟට තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරන්න බැරි දේවල් තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතන එක. ඒ කියන්නේ අනත්තදී අත්තයි කියලා හිතන එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට මෙන්න මේ தත්වයේ මත මේ සසර පැවැත්ම සුවදායකයි කියලා හිතන කෙනා මොකද කරන්නේ? සසර පැවැත්මට උපකාර වෙන කර්ම රැස් කරනවා. එතකොට කර්ම රැස් කරන්න මූලික වෙන චේතනා තුන තමයි, සිතිවිලි තුන තමයි අකුසල මූල කියන්නේ. මොනවද ඒ අකුසල මූල? ඒ තමයි ලෝභ, ద్వේෂ, මෝහ. ඒතර මේ ලෝභ, ద్వේෂ, මෝහ සහිතව සිතින්, කයින්, වචනෙන් කටයුතු කරන එකට තමයි කර්ම රැස් කරනවා කියන්නේ. සංස්කාර ගොඩනගනවා කියන්නේ. ඒතර එහෙම සංස්කාර ගොඩනගන්නට මුල් වෙන්නේ මොකද්ද? අවිද්‍යාව. ඒකයි කිව්ව අවිද්‍යාව පරමං මලංකේ. නේද? එතකොට කවුරු හරි කෙනෙක් තේරුම් ගත්තොත් මේ සසර ගමන දුක් සහිත එකක් කියලා. එයා බලනවා ඇයි සසර ගමන් කරන්නේ? සසර ගමන් කරන්නේ ගමනට අවශ්‍ය කරන කර්ම රැස් වෙලා තියෙන නිසා. නේද? ඇයි කර්ම රැස්ුනේ? කර්ම රැස්ුනේ ලෝභ, ద్వේෂ, මෝහ සහිතව සිතින්, කයින්, වචනෙන් කටයුතු කරපු හින්දා. එහෙනම් මොකද කරන්න ඕන? සිතින්, කයින්, වචනෙන් කටයුතු නොකර ඉන්නද? නෑ, එහෙම කරන්න බෑනේ. නේද? සිතින්, කයින්, වචනෙන් කටයුතු කරන්න වෙනවා. කොහොමද කරන්න ඕන? ලෝභ, ద్వේෂ, මෝහ නැතිව. ලෝභ, ద్వේෂ, මෝහ නැතිව සිතින්, කයින්, වචනෙන් කරන කටයුතු වලට කියන්නේ කුසල් කියලා. ඒව කර්ම නෙවෙයි, ඒව ක්‍රියා. රහතන් වහන්සේලාට පහළ වෙන සිතුවිලි. එතකොට අන්නේ ක්‍රියා සිත් තුළ කර්ම ජනිත වෙන්නේ නැහැ. කර්ම ජනිත වෙන්නේ, කර්ම රැස් වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? කර්මානුරූපව සත්වයෙකුගේ පහළවීමක් සිද්ධ වෙන්නේ නැහැ. කර්මානුරූපව සත්වයෙකුගේ පහළවීමක් සිද්ධ වෙන්නේ නැත්තම් එතන ජාතියක් නැහැ, ඉපදීමක් නැහැ. ඉපදීමක් නැත්තම් ජරා, ව්‍යාධි, මරණ ආදී දුකක් නැහැ. අන්න ඒ දුක ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා දන්නේ නැති කම නිසා තමයි අපි හැමෝම තාම දිගටම සංසාරේ ඉපදෙමින්, මැරෙමින්, දුක් විඳෙමින් යන්නේ. ඒ නිසා තමයි අවිද්‍යාව පරම මලයක් හැටියට, විනාශයට හේතුවක් හැටියට දක්වලා තියෙන්නේ. ඒතකොට මේ සියලු දුක්වලට හේතුව, මූල කාරණේ තමයි අපි අපේ හිත තුල ගොඩනගාගත් අවිද්‍යාව. අවිද්‍යාව බලහත්කාරයෙන් කවුරුවත් අප පිට පටවපු එකක් නෙවෙයි. නේද? අපේම තියෙන නොදැනුවත්කම මත ගොඩ නැගිච්ච එකක්. එහෙනම් ඒ සඳහා අපි මොකද කරන්න ඕන? පුළුවන් තරම් දැනුවත් වෙලා ධර්මඥානය වැඩි කරගෙන සම්මා දිට්ඨිය උපදවාගෙන මෙන්න මේ අවිද්‍යාව තුනී වෙන විදිහට කටයුතු කරලා සිතින්, කයින්, වචනින් කුසලයේ වැඩුවොත් මේ සසර ගමන නවත්තන්න පුළුවන්. එහෙම වෑයම් කරන්න උත්සාහවත් වෙන්න, ඒ විදිහට කටයුතු කරන්න, ඔබ අපව කැපව කටයුතු කරන්න, අන්න ඒ සඳහා පින්නත් ඔබ හැම දිනාටම මේ මල සූත්‍රය උපකාරයක්ම වේවා කියලා අපි ිතසිතින් ප්‍රාර්ථනා කරමු. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියපු හොඳට අහගෙන හිටියද බලන්න ඕන. මම අද කියලා දුන්නේ බොහොම අමතක නොවන සූත්‍රයක්. මොකද්ද නම? මල සූත්‍රය. මොන පොතේද තියෙන්නේ? අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩින්දි දේශනා කළේ. මල කියන වචනේ මෙතන පාවිච්චි කරලා තියෙන්නේ මොන අර්ථයෙන්ද? මල කඩ කියන අදහස, අපිරිසිදු කියන අදහස, විනාශය, අනර්ථය කියන අදහසින්. එතකොට මෙතන මේ සූත්‍රය මුල් කරගෙන බුදුහාඳුරු ධර්මකාරණා කීයක් ගැන විස්තර කරනවද? අටක් ගැන විස්තර කරනවා. පළවෙනි කාරණාව තමයි සූත්‍ර අමතක වෙන්න ප්‍රධාන හේතුව මොකද්ද? නිතර අභ්‍යාස කරන්නේ නැතිකම. සජ්ජායනා නොකර ඉන්නකොට අමතක වෙලා යනවා. අසජ්ජාය මලා මන්ත. ඊළඟට ගෙදර දොර විනාශ වෙලා යන්න
හේතුවක් තමයි මොකද්ද? අනුත්ථාන මලාගර. උත්ථාන වීරිය නැතුව කම්මැලි කමින් කටයුතු කරනවා. ඊළඟට ශරීර වර්ණය, ප්‍රසාදය වගේම ජවය බලය ගිලිහෙන්නට හේතුවක් තමයි කුසීතකම. මලං වන්නස්ස කෝසජ්ජ. ඊළඟට යමක් ආරක්ෂා කරන කෙනෙකුට තියෙන ප්‍රධාන බාධකයේ මලකඩේ මොකද්ද? ඒ ප්‍රමාදය. පමාදෝ රක්ඛතෝ මලං. ප්‍රමාද වීම ආරක්ෂා කරන කෙනාට බරපතල විදිහට හානිකර කාරණාවක් වෙනවා. ඊළඟට ස්ත්‍රියකට තියෙන මලකඩේ මොකද්ද? දුෂ්චරිතය. මලිත්‍යා දුෂ්චරිතං මච්චේරං දදතු මලං. දෙන කෙනාට තියෙන මලකඩේ තමයි මසුරුකම. මසුරුකම ඇති වෙච්ච වෙලාවට කවදාවත් දෙන්න හිතෙන්නේ නැහැ. මලාවේ පාපකා ධම්මා අස්මින් ලෝකේ පරාමි. මෙලොව පරලොව පිරිහීමට හේතු වෙන ප්‍රධානම මලය තමයි මොකද්ද? පාපක සිතුවිලි. ලෝභ ද්වේෂ මෝහ කියන මේ පාපක සිතුවිලි. ඒ සිතුවිලි ඇති වෙන්නත් හේතු වෙන පරම මලකඩ තමයි මොකද්ද? අවිජ්ජා පරම මල. අවිද්‍යාව. ඒතර යම් කිසි කෙනෙක් මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් මේ සසර පැවැත්ම දුක් සහිත වූ එකක්, පීඩාකාරී වූ එකක් කියලා තේරුම් අරගෙන අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය වටහා ගන්න කටයුතු කළොත් එයා ඉක්මනින්ම සසරින් නිදහස් වෙන්න වෑයම් කරනවා. සසරින් නිදහස් වෙන්න වෑයම් කරන කෙනා දකින්න සසර සත්වයා සැරිසරන්නේ ලෝභ ద్వේෂ මෝහ ප්‍රධාන කරගත් අකුසල සිතිවිලි නිසා. අකුසලයන් හින්දා තමයි සසරේ දිගට යන්නේ. ඒතර අකුසල් නැති කරා නම් කවුරු හරි කෙනෙක් මෙන්න මේ සසර ගමන නවත්තන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අකුසල් සිතිවිලි පාලනය කරන හැම මොහොතකම අපි සසර ගමන කෙටි කරගන්නවා. අකුසල් සිතිවිලි වැඩි කරන හැම මොහොතකම සසර ගමන මොකද වෙන්නේ? දික් වෙනවා. ඉතින් සාමාන්‍ය මිනිස්සු මොකද කරන්නේ? අඟලකින් විතර කොට කරගෙන කිලෝමීටරකින් විතර දික් කරගන්නවා. නේද? සාමාන්‍ය ජීවිතේ ඔක තමයි කරන්නේ. ඉතින් ඒ නිසා හැමදාම ආපස්සට යනවා. ඒ නිසා මේ සම්බුදු දහම ලැබිච්ච, ශාසන දායාදේ ලැබිච්ච වකවානුවක මේ උපරිම ඵල නෙලාගෙන සසර ගමන කෙටි කරගෙන අමා නිවනින් සැනසෙල්ල උදා කරගන්න ඔබ වෑයම් කරන්න. ඒ සඳහා ඔබට මේ අනුශාසනාව උපකාරයක්ම වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය උසුලා කටයුතු කළේ දෙපානම පන්නිපිටියේ පදිංචි අපේ පින්වත් SM කෝන්ගහගේ මෑණියන් සහ එම පවුලේ දූ දරුවන්, ඥාති මිත්‍ර හිතවන්තයන් ඇතුළු ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවේ ගායන් චන්දින් මහත්මයා ඒක රාශී වෙලා ඉතාම උතුම් සත්පුරුෂ අරමුණු කිහිපයක් පෙරදරි කරගෙන පරලෝසපත් ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාවෙනුයි මේ පින්කම සිදු කළේ. බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන අවකාශ සලසා දීම තුළ පහළ කරගත් උතුම් ධර්ම දානමය කුසල බලයෙන් ඒ පරලෝසපත් පියාණන් වහන්සේ, සොහොයුරාණන්, කිරියම්මා ආදී ඒ කලින් සඳහන් කර සියලු ඥාතීහු සුවපත් වෙත්වා, තම තමන්ගේ භවගමන සුවපත් කරගෙන අමා නිවනින් සැනසෙත්වා කියන පැතුමින් සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ලෝකියත් සම්බුද්ධ ශාසනයත් සුරකින සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දීවාශීර්වාදයේ රැකවරණය මේ පින්නතුන් හැම දෙනාටම එකලෙසින් සලසත්වා. අපේ පින්වත් කෝන්ගහගේ මෑණියන් පෙරටු කරගත් මේ වයෝවෘද්ධ මෑණිවරුන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන ඒ කලින් නම් සඳහන් කරපු මෑණිවරු ඇතුළු සහභාගිව සිටින පින්වත් ඔබ සෑම සියලු දෙනාටමත්, දේශනාව ශ්‍රවණය කළ ප්‍රේක්ෂක පින්වත් සෑම දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාද හිමි කරත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. මේ උතුම් කුසල් බලෙන් පින්වත් ඔබ සෑම සියලු දෙනාට මෙලව සුව වේවා, පරලොව සුව වේවා, හැකි තරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.